ඕගොල්ලන්ට මැඩේ මේගේ දැක්කම ඕගොල්ලන්ට මැඩේ මේගේ දැක්කම ඒ තරම් දුක්කිඳිනවා අපි දුක කියන්න මේ කාටත් කාටක්කුවේ කියල කවරුත් දෙන්නේ නෑන අපිට මේගේ දැක්කම ලන්තරයෙන් පාවිනවා. කොළඹ නගරය තුළ 50%කගේ පමණ ජීවිත කතාවයි මේ. හරියාමන් රැකියාවක් හෝ ආදායමක් නොමැතිව අනවසරයෙන් ඉදිකරගත් අවිධිමත් වූ පැල්පත් කොළඹ නගරයෙන් 10%ක පමණ ප්‍රදේශයක පැතිර පවතිනවා. වැදගත්ම කාරණාව මේ 10% පිහිටලා තිබෙන භූමිය කොළඹ නගරයේ ඇති වාණිජ වටිනාකමින් ඉතා ඉහළ අගයක් ගත් බිම් කඩවල් වීමයි. ඉතාම අඩු පහසුකම් වලින් හෙබි මේ ජනාවාස තුළ මත්ද්‍රව්‍ය හා විවිධ සමාජ විරෝධී ක්‍රියාකාරීන් බොහොම පිරිසක් ගැවසෙනවා. එහි පවතින භෞතික පරිසරය එවැනි ජීවන රටාවකට ඉතාමත් හොඳ තෝතැන්නක් සපයනවා. ගිලා බැහැලා තියෙන දැන් මේ ගේ සේරුම් ගිලා බැහැලා තියෙන්නේ. අපිට බයයි රෑටර උලඟක් ආවොත් ගෙයි ඉන්න. කොයි වෙලේ කඩාගෙන වැටෙයිද කියලා දන්නේ නැහැ ඉතින්. I can't. It's all broke. මම වතුර සල්ලි ආයෙත් අපිට අම්මගේ මොකද අරගෙන ඩොක්කෝයි දීගලට අඳාගන්න තියක්. අවිධිමත් ඉදිකිරීම හා අධික ජන ඝනත්වයේ නිසාම ඇතිවන චර්යාත්මක ගැටලු බොහෝ පවතිනවා. සුවපහසු නගරයක් නිර්මාණය කිරීමේදී මේ ජීවිත මේ අපායන් ගොඩ ගැනීම කළ යුතුම වනවා. එය ඔවුන්ගේ අඩු ආදායමට සරිලන විසඳුමක් විය යුතු වනවා. කොටින්ම මේ යෝජනා ක්‍රමයන්ට ඔවුන්ගේ ජන ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි විය යුතු වනවා. හේනමුල්ල තට්ටු නිවාස සංකීර්ණය එවන් අපූරු විසඳුමක්. අහස උසට නැගෙන නිවාස 40,000ක් ඉදිකර මේ ජනතාව ඒවායේ පදිංචි කරවීමත් හුදෙක් නව නිවසක් වෙනුවට නව ජීවිතයක් ලබා දීමත් මේ ව්‍යාපෘතියේ ප්‍රධානතම අරමුණයි.
ඉන්න හිතෙන රටකට.